लेखाम समसलंका वृत्ति समिति सम्मेलने प्रधान लेखाम संवर्धनधारी सेवा संगमे विशेष वृत्ति समिति संबंधीकरण मध्यस्थाने एकाबद्ध जनता व्यापारे अद मेरटे मे माध्य माध्यम पवात्वान्नेदा मे पार्लमेंटु इदिरिपत्करपु ए अनुप्राप्तिक जनाधिपति रनिल विक्रमसिंह रनिल राजपक्ष आंडु विधिहट मे इदिरिपत्करपु अयवय संबंधयेन मेरटे වැඩකරන ජනතාව ඇතුළු සමස්ත ජනතාව විශේෂ අවධානයක් ඊයේ දවසේ යොමු කළා තිබුණා. ඇයි ඒ අවධානය යොමු කළේ? මේ රටේ සමස්ත ජනතාව වැඩකරන පන්තිය ඇතුළු සමස්ත වැඩ ජනතාව මේ මොහොතේ මූණ පාලා තියෙන මේ ජීවන අර්බුදයක් එක්ක, ජීවන ගැටුමක් එක්ක, ජීවන වේදම ඉහළ යාමක් එක්ක, ජීවත් වෙන්න බැරි මට්ටමකට පත්වලා හිටපු තත්වයක් එක්ක යම් හෝ සහනයක් අස්වැසිල්ලක් යම් මට්ටමකට හරි ලැබෙයි කියන බලාපොරොත්තු විශ්වාසය राजपक्ष जनाधिपति आयव्यय राज्य संपत् व्यापार විකුණන්න සැලසුම් කරපු අයවැයක් ඒ වගේම එදා ජයර් ජයවර්ධන මහත්තයා ලිබරල් ආර්ථික ප්‍රතිපත්තිය ආරම්භ කරලා මේ රටේ සම්පත් දේපල විකුණලා අවසන් කරන්න බැරි වෙච්ච එකේ දෙවෙනි ඉනම එහෙම නැත්නම් නව ලිබරල් වාදී ඒ ආර්ථික ප්‍රතිපත්තියේ අවසන් ඉනිම සෙල්ලම් කරන්න ජයර් ජයවර්ධන මහත්තයාගේ බෑන වෙච්ච රනිල් රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ ගහපු ඒ අවසන් ඉනිම මේ අයවැය තුල ප්‍රකාශයට පත් වුණා ඊයේ දවසේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා මේ අයවැය ජනතාවට සහන නැති ජනතාවට තවත් බදු බර පටවපු ඒ වගේම මේ රටේ සම්පත් විකිණීම සැලසුම් කරපු ඒ වගේම තීච්ච අපේ රටේ රාජ්‍ය සම්බන්ධතාවය 100%ක් අවසන් කරන සැලසුම් සහිත IMF මූල්‍ය ආයතනයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුණු වෙනුවෙන් සකස් කරලා ඉදිරිපත් කරලා සීල් එක ගහගන්න ඉදිරිපත් කරපු අයවැයක් විදියට තමයි වෘත්ති සමිති ව්‍යාපාරය අපි මේ අයවැය පිළිබඳව පැහැදිලි කරගන්නේ. ඉසයිතාම පැහැදිලි. අද මේ රටේ ජනතාවට එක පැත්තකින් කන්න නැහැ. ඒ වගේම රෝහල් වල බෙහෙත් නැති නිසා ජනතාව මෙරි මෙරි වැටෙනවා. මේ රටේ වැඩ කරන ජනතාවට අද කබලෙන් ලිපට වැටිච්ච තත්ත්වයට පත් වෙලා එක පැත්තකින් දින පහම රාජ්‍ය සේවයට කැඳවීමත් එක්ක බස් ගාස්තු, ප්‍රවාහන ගාස්තු, දුම්රිය ගාස්තු, ඉන්ධන මිල වැඩිවීම ආදී වශයෙන් තමන්ගේ පඩිපතෙන් 50%කට වැඩි යනවා ප්‍රවාහන වියදම් සඳහා. එවගේම රාජ්‍ය සේවකයන් ඇතුළු වැඩ කරන ජනතාව ලබාගෙන තියෙන බැංකු ණයට පොලිය අය කර ගැනීම 20% දක්වා වැඩි කිරීම ඇතුලේ තවත් ආකාරකින් තමන්ගේ පඩිපතේ සැලකූතු ප්‍රමාණයක් යනවා. ඒ නිසා අද මේ රටේ වැඩ කරන ජනතාවගේ පඩිය රුපියල් 10,000කට 15,000කට වඩා ඉතුරු වෙන්නේ නැහැ. ඒ ඉතුරු වෙන රුපියල් 10,000න් 15,000න් තමයි මේ මිනිස්සු කන්න බොන්න ඕන, දරුවෝ ටික පාසල් යවා ගන්න ඕන, අනිකුත් දේවල් ටික කර ගන්න ඕන, ලෙඩ දුකට බෙහෙතක් ගන්න ඕන. ඒ නිසා අද මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු රාජ්‍යාංශය ඇතුළු මේ රටේ පොදු මහ ජනතාව ජීවත් වෙන්න බැරි මට්ටමක තමයි හිටියේ. ඒ නිසා ජීවත් වෙන්න හුස්මක් හොයන වෙලාවේ රනිල් රාජපක්ෂ මහත්තයා ඊයේ ගෙනහැල්ලා ඉදිරිපත් කරපු අයවැය ඒ පණ අදින පණ ඉල්ලා සිටින මේ රටේ ජනයාගේ බොටුව මිරිකලා තවත් ඝාතනයක් මිනිස් ඝාතනය ඇති කරන මට්ටමට මේ අයවැය පත් වෙලා තියෙනවා කියන එක ඉතාම පැහැදිලි. ඒ නිසා ජීවත් වෙන්න ජීවිතේ ඉල්ලමින් සිටපු කන්න බොන්න ඉල්ලමින් සිටපු ලෙඩට දුකට බෙහෙතක් ඉල්ලමින් නිටපු මේ රටේ ඒ වගේම දරුවන්ගේ මන්ද පෝෂණ මට්ටම ඉහළ දාගන්න වෙරදරන මේ රටේ දෙමව්පියෝ ඉල්ලා සිටපු කිසිදු සහනයක් නැතුව ජීවත් වෙන්න හුස්ම පොදක් හොයන ජනයාගේ බොටුව මිරිකලා බෙල්ල මිරිකලා ජේ ජනතාව මරා දාන මට්ටමට අද මේ රනිල් රාජපක්ෂ මහත්තයාගේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සනසන අයවැයක් විතරක් බව අපි තා පැහැදිලිව මේ වෙලාවේ කියනවා. අනිත් පැත්තේ මේ අයවැය ප්‍රධානම අවදානමක් තියෙනවා. අපි දැක්ක මොකක්ද මේ අවදානම? දැන් මේ පැත්තෙන් විශේෂයෙන්ම විකිණීම ඉලක්ක කරගෙන තියෙනවා. අද රාජ්‍ය සම්පත් රාජ්‍ය දේපල විකිණීමේ ක්‍රියාවලිය මේ අයවැයට සැලසුම් කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය දවස්වල මාධ්‍යවල පළ වුණා බ්‍රිතාන්‍ය පසුගිය ජූලි මාසේ 2022 ජූලි මාසේ 25 ඉඳලා පළවෙනිදා දක්වා
බ්‍රිතාන්‍ය සර්වේෂන් කියන ආයතනය විසින් කරපු ජනවත සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් කරලා තිබුණා. ඒ ප්‍රතිඵලවලින් මොකද්ද කියන්නේ? බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝ ජනතාව කියනවා පෞද්ගලික අංශයට පවර්ලා දීපු බලශක්තිය, ජලය, ඒ වගේම දුම්රිය ප්‍රවාහ, ඒ වගේම බස් ප්‍රවාහනය, සෞඛ්‍ය, තැපැල් මේ සියලු ආයතන යලි රජයට පවරා ගන්න කියලා දැන් ලෝකේ එවැනි ජනමතයක් ප්‍රවණතාවයක් මතුවෙනවා. අපි දකිනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා සාමාන්‍ය නිතරම එක්ක ඇමරිකාව කරන විදියට එක්ක බ්‍රිතාන්‍ය කරන විදියට වැඩ කරන්න කැමති. අපි රනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා අන්න බ්‍රිතාන්‍ය දැන් ජනමත විසුමකින් 77%ක් මෙර ඒ බ්‍රිතාන්‍ය ජනතාව ඉල්ලලා තිනවා පෞද්ගලික අංශයට පවරපු ප්‍රවාහනයේ සෞඛ්‍ය තැපැල් බලශක්තිය ඒ වගේම දුම්රිය බස් සේවාවන් අන්න යලි රජයට පවර ගන්න කියලා බ්‍රිතාන්‍ය ජනතාව ජනමත සමීක්ෂණයකින් බ්‍රිතාන්‍ය රජයට බල කරමින් තිනවා. මේ රටේ පාලකයෝ තියෙන සම්පතු තියෙන දේවල් විකුණන්න දැන් වලිකන උත්සාහ කරනවා කටයුතු කරමින් තිනවා. ඒ නිසා අපි ඉතාම පැහැදිලිව මේ ආණ්ඩුවට කියනවා විකුණන්න සූදානම් වෙන්න එපා. විකුණලා මේ රටේ රට ගොඩ ගිහිල්ලා නැහැ. ඒ නිසා අපි දැක්කා 77 ඉඳලා මේ දක්වා මේ රටේ පාලකයෝ ආයතන විකුණලා තියෙනවා, ව්‍යාපාර විකුණලා තියෙනවා, රාජ්‍ය ආයතන විකුණලා තියෙනවා. ඒ හැබැයි විකුණුවා කියලා අද මේ රටේ ජනතාවට කන්න නැහැ. අද මේ රටේ ජනතාවගේ ළමා ජනගහනයේ මන්ද පෝෂණයෙන් පෙළෙන්නේ, ඒ වගේම අධ්‍යාපනයේ කඩාවැටිලා, සෞඛ්‍ය කඩාවැටිලා 70 අපි අහනවා, අපි අභියෝග කරනවා රනිල් රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ඔයාගේ මාමා තමයි 77 විකුණන්න ආරම්භ කරේ. එදා සිට මේ දක්වා වසර 30කට වැඩි කාලයක් දැන් මේ විකිණීම කළා තියෙනවා. විකුණලා සාර්ථක වුණා නම් ආර්ථිකය මේ රටේ ජනයාගේ ජන ජීවිතේ මීට වඩා ඉහළ මට්ටමකට එන්න ඕන. නමුත් එහෙම ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ මොකද්ද කරන්නේ? එදා වේල හරි හම්බ කරගන්න, එදා වේල ආණ්ඩුවේ වැඩ ටික කරගන්න, ආණ්ඩුවේ නාස්තිකාර වේදම් ටික කරගන්න මේ රටේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවා. අපි දැක්ක පහුගිය දවස්වල ගුවන් සේවා සමාගම පිළිබඳ පැවතුපු මාධ්‍ය සාකච්ඡාවේදී නිමල් සිරිපාද සිල්ල මහත්තයා කියනවා එයා ලංකා ආයතනයේ ඒ විශේෂ ආයතන ටික පෞද්ගලීකරණය කරනවා. මාධ්‍යවේදීන් අහනවා දැන් මේ ආයතන පාඩු ලබන්නේ නැහැ, මේවා ලාභ ලබනවා. නිමල් සිරිපාද සිල්ව අහනවා මේවා ගන්න මිනිසුන්ට මොලේ හොඳ නැද්ද? පාඩු ලබන ඒවා ගන්න. අපි විකුණන්න ඕන ලාභ ලබන ඒවා. දැන් කලින් මතේ හැදුවේ පාඩු ලබන ඒවා විකුණනවා කියලා, දැන් ආණ්ඩුව කියනවා ලාභ ලබන ඒවා විකුණනවා කියලා. දැන් මේක ජනතාව හරි හැටි තේරුම් ගන්න ඕන. ඒ නිසා අපි රනිල් රාජපක්ෂ ආණ්ඩුවට කියනවා මේ විකිණීම නවත්තන්න. ඒ වගේම මේ රටේ ජන අරගලයට එරෙහිව දියත් කරන මර්ධනය නවත්තන්න. අවසාන වශයෙන් අපි කියනවා මේ රනිල් රාජපක්ෂ මහත්තයා ඊයේ පාර්ලිමේන්තුව ඉදිරිපත් කරපු අයවැය මේ රටේ වැඩ කරන ජනතාව ඇතුළු මහා ජනතාව අමතක කරපු අයවැයක්, ඒ ජනතාවට ජීවත් වෙන්න බැරි මට්ටමක් නිර්මාණය කරපු අයවැයක්, බදු බර වැඩි කරපු, ජීවත් වෙන්න බැරි මට්ටමට නිර්මාණය කරපු, රටේ සම්පත් දේපළ විකුණන්න සැලසුම් කරපු අයවැයක්. ඒ නිසා අපි සූදානම් මේ රටේ රාජ්‍ය පෞද්ගලික වතු අරද රාජ්‍ය මේ රටේ සියලු වෘත්ති සමිති ඒකාබද්ධ කරගෙන රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ ආර්ථික ප්‍රතිපත්තියට එරෙහිව සටන් කරන්නත්, ඒ වගේම පොදු දේපළ ආරක්ෂා කරගන්න සටන් කරන්නත්, ඒ වගේම පොදු දේපළ ව්‍යාපාර ලාභ ලබන හැටි මේ රටේ ජනයාට උගන්වලා ඒ ආයතන රැකගැනීමේ අරගලයක් කරන්න අපි සූදානම්. ඒ වගේම මේ අරගල යටපත් කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා නම් මර්ධනය දියක් කරලා අපි ආණ්ඩුවට කියනවා ඒකට අපි සූදානම්, ඒකට අපි මූණ දෙන්න සූදානම්. මර්ධනයට එරෙහිව සටන් කළා මේ රටේ ජාතික සම්පත්, දේපළ, ඒ වගේම ජනතාවගේ ජීවත් වීමේ අයිතිය දිනා ගන්න, රැක ගන්න මේ රටේ වෘත්ති සමිති ව්‍යාපාරය නොපිරිහෙලා ඒ අරගල ඉටු කරනවා, ඒ සටන දියක් කරනවා කියන පණිවිඩය අපි මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.